හොඳයි. අපේ මේ අසේල උත්සාහ කරන්නෙම තමුන්නාන්සලාට දැන් පුංචි බ්‍රේක් එකක්, ඒ කියන්නේ විවේකයක් විරාමයක් දීලා පොඩ්ඩක් මේවා කියන්නත් බෑ නොකියත් බෑ වගේ මේවා මේ ඔව් මේ වහිනවලු සීතලයිලු තේ ඇතුළත් සීතල වැඩිද කියලා මගෙන් අහනවා. මට තාම එහෙම නෑ. මොකද කෑ ගහන්නේ? දැන් සුනංගු වෙලා මමත් බැලුවා මේ මොනව කරනවද කියලා හොඳටම පරක්කුයි. ඒකනේ නම් මේ සීනේ කිරාට සවන් දී ඉඳලා ඉවරලා මට මේ දැන් රාජකාරියත් මේ අමතක වෙලා ගියා. පැදුරු පැදුරු කෙටිය අනිත් ඔක්කොම අරන් ඉවරයි. ඔය බත් මුලයි ඔව්. එහෙනම් මං ගිහිල් එනකන් දොරේ අගුළු 16ම දාලා පරිස්සමට ඉන්න ඕනේ. ඔව්. එහෙනම් මං ගිහින් එන්න. යන්න එපා නේද? පරිස්සමෙන් ගිහින් එන්න මයි දෙයියෝ. හොඳයි. පැදුරු කෙටියා ආයෙ නම් නැති කරගන්නව හැම නෙමෙයි. දැන් කී පාරක් නැති කරගත්තද? හොඳයි. මේ පහුගිය දවසක අයියෝ වැව් විස්මත්තේ අර කාලකන්ණි මිනිහා ඉඳලා ගැබ්බර මුවැත්තියකට වෙඩි තිබ්බනේ. ඕවා ඉතින් යන තැන් යන යන තැන් වලට ගෙනියන හොඳයි ඉතින්. ඈ කොහෙද යන්නේ? යන්නේ පැලට හේනට. ඔය අතේ මොනවද තියෙන්නේ? යකෝ පැලට යනවා කිව්වන් පස්සේ අතේ තියෙන්නේ මොනවද කියලා අහනවයි. නෑ ඔය මොකද්ද එල්ලන් යන්නේ? එල්ලන් යන්නේ ලබ්බ. ආ මේ ඕක ගැනීමත් කවියෙම තියනවද? අනේ අම්මපා උඹලත් සිංහලයේද මොනවටද අපේ මිනිස්සු කවි නොකිව්වේ? ඕන් අහගන්න හොඳයි. මේක ගැන හරි අපූරු කවි තියෙනවා. ලබ්බ හොඳයි හේ නට දියගෙන යන්ට ලම්බ හොඳයි අතර දිලා හොදි කන්ට ඒක හොඳයි දඬු වැට මත ඇල්ලන්ට ඒක හොඳයි එතනට බලබලින්ට කතාවෙන් කතාව මේන් මාගේ පැල අනේ අපේ අපුච්චා තමයි කිව්වේ පැලක් හදනකොට පුතේ මෙන්න මේක මතක තියාගෙන හදාපන් කියලා. මම පැලට නගින ගමන් මේ කවිය කියන්න දේහි පොතේ පැල තනු වේනු ගගත්තේ නැග ගන්නටයි මේ නිමග බැඳ ගත්තේ රිංගචම පැලට කිසි බයකුත් නැත්තේ අම්පච්චි කිව්ව වල්ලලියගේ තත්තේ අම්මේ මේ උන්නේ ඇයි මොනවද පැලට නැග්ගම පේන්නේ? මං පැලට නැග්ගි පේන්නේ මොනවද අහන? පැලට නැග්ගහම පේන්නේ මගේ පැල ටික. ආ ඒක නෙවෙයි. දවසද්දා ඔය පැලට ගිහිල්ලා පැදුර නැති වුණානේ. කවුද කියන්නේ ඔය බොරු? ඉතින් පොඩ්ඩක් කියන්නකෝ. බොරු කියන්න එපා. කවුද කිව්වේ? නෑ ඔන්න ඔය කියලා දාන්න. දැන් මෙහෙමනේ බලන් උනේ පොඩි දෙයක්. හැබැයි යන්නේ ටිකක් දුර යනකොට ඒක එක දෙක වෙලා. එක දෙක නෙමෙයි දැන් කාලේ යන්නේ එක හත වෙලා. මං දවසක්ද මෙන්න මේ විදිහටම පැලට ඇවිල්ලා ඉන්නවා. ඉන්නකොට ඉතින් වැඩි වෙලාවක් එක තැන එක විදිහකට මිනිසුන්ට ඕනේ පාකම් ඇති වෙනවනේ. දැන් සමහරුන්ට ඇති. ඉතින් මම ඇබින්දකට පැලෙන් බිමට බැස්සා. බැහැලා යාදාලා කාර්තව්‍ය කරගෙන උඩර නගින තියෙට මේන් බොලේ පැදුර නැ. මට ඉතින් හරි දැන් බයයි. ගෙදර යන්න හැටියන්නේ නැහැ නේ. එතන අහන කොබුල උඹ කොයිද ගියේ කියලා. ඇයි ඉතින් පැදුර නැති වෙන්න විදියක් නැහැ නේ. දාලා ලගින එක මාත් එක්කම කුදලන් යන්න එපා. අනේ ඉතින් එලි වෙන ඔන්න මෙන්න තියද්දි දැන් මගේ බිය
හොඳටම වැඩි වෙලා දැන් අහලා කාගෙන් හරි මේක කවුරු හරි එකත් එකටම ගත්තා මං ඉතින් මෙන්න මෙහෙම එළි වෙනකන් කවි කිව්වා එදා කියවපු එක කවියක් කියන්නම් 1821 පෙබරවාරි 31 අනේ දෙවියනේ මට වුණු වියෝයා පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා පැදුර නැති කලට අඩ දබර බොහෝයා පැදුර දුන් කෙනෙක් මගේ නැසියෝයා කියලා එළි වෙන්න හිච්චත් තියලා එහා පැලෙන්ද ගියා බොලාගේ ගෙවල් පැත්තේ අපේ ගුවා පැත්තේ මන් නැති වෙලාවේ නෑ මං ඒ ළඟින් ගියා එහෙම යමන් එතනින් නෙපාය යනකොට මට ඇහුණනේ උඹලා ගෙවල් පැත්තෙන් හරි අපූරු කයියා අරිනම් ඒ කයි කියන්නේ එතනහා මිනේ බං ඒකේ කයියටම උපන් ගෑනේ ඕකේ මට ආදරේ ප්‍රකාශ කරන්නෙත් කවියේ නොයි මුට්ටියේ නොයි ඒකේ කියාපි මෙන්න මෙහෙම කොහොම අපේ පිරිමි පැල් යනවා කියාලා පැලට ගිහින් ගිනි බොකර තියාලා අම්බලපන් බල කයිකතන්තර ගොතන උන්ද දන්නවා මං පැලට ගිහිල්ලා විඳින දුක් කන්දරාව අපේ පිලි පැල් යනවා කියලා එලි වෙනතුරු අගු පිල්වල ලැග ඉඳලා උදේට පැල් ලැක්කා කියලා යකෝ ඒක එහෙම කිව්වද අනේ එතනට ඇහෙන්න මං ආදරේ හිතෙන්න කවියක් කියන්න ඕන මගේ මණිකේ මගේ තුරුලේ හුවදේන කලේ සිනාසලාදිය මුතුරයි පිරුණු කලේ හුවලා පලා සඳ නැගියන් ගුවන් තලේ මගේ මැණිකේ මට වෙනියන් සඳ මණ්ඩලේ do they believe
මට මතකයි. බොලා කැන්දන් යන්න මං බොලාගේ ගෙදර ආපු දවසේ. බොලාගේ අපුච්චා මට ළඟට කතා කරලා කිව්වා මෙන්න මේ කතාව. බලාගනි මයි දෝ අඩුපාඩුවක් කියන්න එපා කියලා කවදාවත්. මට දෝංකාර දෙදී ඒක ඇහෙනවා නිතරම. මේ වැහිලිහිණියකින් මේ මල කටු අත්තක පිපුණු මල මොනවද ඉල්ලන්නේ? අදවත් මට වැහි දෙන්න. මේක තමයි අපේ ගැමි ගෙවල් වල තියෙන ලොකු ප්‍රශ්නයක්. වැස්ස නැහැ. මේ කවියේ රූපක උපමා ගොඩක් දේවල් කියන්නේ තමන්ට අවශ්‍ය දේ වෙනත් විදිහකට. උදෙන්ම යනවා හේනට. උදේ ඉඳලා හවස වෙනකම් පොර බදිනවා පොළව එක්ක. රැට ගෙදර ඇවිල්ලා කෑමේ කරන් රාත්‍රියට යනවා හේන රකින්න. මේ සුන්දර පුෂ්පයක් කටු අත්තක පිපිච්චි මලක් වැහි ඉල්ලනෝ අදවත් මට වැහි දෙන්න. රොන්සුණු සුව සොයනවා. මේ හරි ලස්සන කතාවක් කියන්නේ මේ ගීතේ. සඳ සක්මන, ඒ කියන්නේ පරිසරයේ යහමින් තියෙනවා සඳ ඇවිල්ලා රොන්සුණු සුව සොයනවා. නිදා උණු net විල කලතා රෑතුන් යමේ උලලේනිට කියනවා උලලේනේ කෑ ගැහුවොත් ඒක අසුබයි. මහත්යට නැත්තම් මගේ මිනිස්සයට කරදරයක් වෙන්න එපා. අද රෑටවත් හිත නොතලා ගෙදර එන්න. හරිම සුන්දර කතාවක් ව්‍යංගාර්ථයෙන් කියනවා.